ජෙසුවිරයි තවත් දවසක අපි හම්බ වෙනවා. හිතන්න ඉගෙන ගන්න. අපි ජීවිතේ හැමතිස්සෙම හැප්පෙන, ඇඟේ හැප්පෙන මාතෘකාවන් එක්ක. හිතන මිනිස්සු අඩු නිසා හිතන්න මම ඔබට උදව්වක් දෙන්නම්. අද මම ඔබට කතා කරන්න යන්නේ හිතන්න. ක්‍රිස්තියානි ජීවිතේ ගොඩක් දලාවට අපිට මූණපානට සිදුවෙන යම්කිසි දෙයක් පිළිබඳව. ඒක තමයි අත්හැරීම කියන්නේ. අත්හරින්න. ඔබ අහලා ඇති. අත්හැරළමි මමම මා. කැප කරළමි අතට ඔබේ. ඔබේ කැමැත්ත සිදුවේවා. පියාණෙනි මගේ. මම මාව. මම අත්හරින්නම්. අත්හැරීම ගැන කතා කරද්දී බොහෝ වෙලාවට අත්හැරීම පිළිබඳ අපිට දෙන පූර්ව ආදර්ශය ජේසුගේ සමිඳුන්ගෙන්මයි ලැබෙන්නේ. අපි දකිනවා පිලිප්පි දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වගන්තියේ මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්ව තමන් විසින් බදාගෙන තබා ගත යුතු වස්තුවකෙන් නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කර ගනිමින් වහලුකගේ ස්වරූපයගෙන අපහා සමාන කෙනෙක් වූහ. ස්වාමීන් වහන්සේ මේ පිලිප්පි සන්දේශයේ සඳහන් වෙනවා ජේසු දේවත්වය. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපයේ දැරු නමුත් දෙවියන් වහන්සේ හා සමානාත්මතා තමන් විසින් බදාගෙන තියෙන්න ඕන දෙයක් නෙමෙයි. ඒක නිසා එහෙම දෙයක් නැතුව තමන් වහන්සේවම ත්‍යාජ කරගනිමින් වහලෙකුගේ ස්වරූපයගෙන උන්වහන්සේ ඔබයි මමයි වගේ මිනිස් කෙනෙක් වුණා. අත්හැරීමේ ශ්‍රේෂ්ඨතම ගුණාංගය අපිට ජේසුගෙන්ම ඉගෙන ගන්න පුළුවන්. එකම් බලන දේව අම්මා පිළිබඳව කුමරි මරියාවන් පිළිබඳව ඇය ජුදා තරුණියක් නව යවුවණියක් ඇය ගැබ්‍රියෙල් දෙවිදූතයාට කතා කරාම කිව්වා ඔබ දරුවෙක් ප්‍රසූත කරන්නට දරුවෙක් පිළිසිඳ ගන්නවා ඒ එතකොටත් ඇයි කියනවා මම ස්වාමි පුරුෂයෙක් අඳුරන්නේ නැහැ. කොහොමද මේක වෙන්නේ? දෙවිදූතයා කියනවා සුද්ධත්මන් වහන්සේ ඔබව වසා ගන්නවා. එතකොට ඇයි කියනවා ඕ මේ මම ස්වාමීන් වහන්සේගේ දහසියමි. ඔබ කී වචනය ලෙස මට සිදුවේ. හිතලා බලන්නකෝ ජුදා තරුණයක් ලස්සන තරුණයක් ගමේ නාසිරිත් ගමේ ඇයට නොයෙකුත් තියෙන්නේ නැති දේවල් ඇගේ අනාගතය පිළිබඳව. ලොකු සීන ලස්සන සීන තියෙන්නට ඇති. ඒ සීන සියල්ලක්ම බොඳ වෙලා යනවා මේ පණිවිඩයත් එක්ක. ඒ තැය කියනවා මේ මම ස්වාමීන් වහන්සේගේ දාසියමි. මේ දෙවියන් වහන්සේගේ කැමැත්තට ආමෙන් කියද්දි ඇය ජීවිතේ පරදුර තබල කතා ඒ ආමෙන් කියන වචනේ බාරගන්න. ජීවිතේ පරදුර දැබීමක්. ඇය අත්හරිනවා. ඇයට තිබිච්ච සිහින අත්හරිනවා. ඇයට තිබිච්ච බලාපොරොත්තු අත්හරිනවා. මේකට ඉඩ දෙනවා. මම පටන් ගන්නකොට කිව්වාගේ අත්හැරළමි මමම මා කැප කරළමි අතට ඔබේ ඔබේ කැමැත්ත සිදු වේවා පියා නෙනි මගේ. අත්හැරීම ක්‍රිස්තියානි ජීවිතේ අත්‍යවශ්‍ය මංගයක්. මට මතක් වෙනවා මගේ ජීවිතයේ එක සිද්ධියක්. 1990 දෙසැම්බර් මාසේ 31 වෙනිදා මම මගේ රස්සාව අතහැරියා. හේතුව මගේ අභ්‍යන්තරයේ මට එනවා තල්ලුවක් රැකියාව අතහරින්න. දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ මිනිසුන් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න. පූර්ණ කාලීනව ඔබ දෙවියන් වහන්සේ හා දෙවියන් වහන්සේගේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න පටන් ගන්න.
මම මොකද කරන්නේ? එතකොට මගේ පුතා මගේ ස්වාමී පුතා ඕ ලෙවල් පන්ති මගේ දුව ඒ ලෙවල් පන්ති අපි හමු වෙනවා හැමදාම යාඥා කරන්න. දවසක් යාඥා කරලා ඉවර වුණාම මම කිව්වා මට මෙහෙම ඇතුලෙන් තල්ලුවක් එනවා. මං කිව්වා දුවටයි පුතටයි මගේ බිරිඳටයි මට යාඥා කරලා ඔයාලා කියන්න තාත්ති රස්සාව අතරින්න ඕනේද නැද්ද කියලා. සති දෙකකට පස්සේ අපි හමු වුණාම යාඥාවට පුතා කිව්වා තාත්ති ඔය රස්සාව අතරින් ඔයිට වඩා දෙයක් ඔයාට දෙන්නසේ බලාපොරොත්තු වෙනවා. දුව ඒකම කිව්වා. මම මගේ භාර්යාවගෙන් අහපුවාම මම හිතුවා ඇයට ප්‍රශ්නයක් වේ. ඇය කිව්වා නැහැ දුවයි පුතයි කියපු දේ හරියට හරි දෙවියන් වහන්සේ අපේ පවුල බලාගන්න යනවා. ඔය රසාව අතරින්. එතකොට මට ඊළඟ අවුරුදු මට තිබුණ උසස් වීම් දෙකක් ලැබෙන්න. මට වයස අවුරුදු 46යි. මම තීරණය කළ රස්සාව අතරින් දෙවියන් වහන්සේගේ ජනතාව වෙනුවෙන් ඔවුන්ට සම්පූර්ණයෙන් සේවය කරන්න ඕන කියලා මාව කැඳවනවා කියලා මට දැනෙච්ච නිසා මම කියන්නේ ඔබ හැමෝටම ඔබේ රස්සාවල අතරින්න කියලා කියනවා නෙවෙයි, මේ මගේ අත්දැකීම. හැබැයි මම ඔබට එක දෙයක් කියන්න ඕනේ. මම දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගත්තම දෙවියන් වහන්සේ මං වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒක බුදුම අත්දැකීමක්. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔහු ඒක බුදුම අත්දැකීමක්. දෙවිනවාසේ මේ වෙනකන් ජීවිතයේ කිසිම අඩුපාඩුවක් උන්වහන්සේ මට කරලා නැහැ. හේතුව අත්හැරීම විශ්වාසයේ ලක්ෂණයක්. අපේ ගැඹුරුම විශ්වාසයේ ලක්ෂණයක්. සමහර වෙලාවට අපි හරිම අකමැති අපි ඕනම දෙයක් අතහරින්න ලෑස්ති. සමහරවිට අපිට අයිති වස්තුවක්, අපිට අයිති දෙයක්, අපිට අයිති ආසා කරන කමිසයක්, ෂර්ට් එකක්, ඔව් ඒක අතාරින්න ලෑස්ති. හැබැයි අමාරුම දේ මට මාව අත්හරින එකයි. තමාට තමාව අත්හරින එකයි අමාරුම දේ. කාලයක් ඇද්දී මගේ පුතා ස්වාමි කෙනෙක් වුණා. ඒ ජීවිතයේ කාලයක් ඇද්දී ඔහු හදිසි අනතුරකට ලක් වුණා. මට පහුවෙන්දා උදේ පණිවිඩයක් එනවා. අසු ආරංචියක් තියෙනවා පියතුමා ගැන. ඒත් මම දැනන් හිටියේ නෑ. මට හරියට විස්තර දෙන්න ගන්න හම්බුනේත් නෑ. මම හිතුවා ඊළඟට මට ආරංචියක් එයි. ඔහු ජීවිතෙන් අතර නෑ කියලා. ඔහු දෙවෙනි මාසෙට ජීවිතේ දුන්නු කෙනෙක්. මගේ පුතා වාතහැරියා මම. හේතුව මට ඉතින් එකම පුතයි. පරම්පරාව ගෙනියන් මම වැඩුමල්, බිරිඳ වැඩුමල්, පරම්පරාව ගෙනියන්. ඒත් ඔහු කිව්වම ඔහු පූජකයෙක් වෙන්න ඕන කියලා, සෙමිනේරියට යන්න ඕන කියලා. අපි අහසාවෙන් ඉඩ දුන්නා. ඔව් කමක් නැහැ. පුතා වාතහැරියා. හදිසි අනතුරේදී මම හිතුවා ඊළඟට ආරංචියක් කී ඔහු ජීවිතේ නතර නැහැ කියලා. මම ඒකට ලෑස්ති වුණා. මම පුතාගේ ජීවිතය අතාරින්නේ දෙවියන් වහන්සේගේ දෑතට. ඒක නිසා මට පුළුවන් ඒක කරන්න. අත්හැරීම හරි වැදගත් කියලා මට හිතෙනවා. ඒක ලේසි නැහැ. හැබැයි මම ඔබට එකක් කියනවා. දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සැලැස්ම වෙනුවෙන් මම මගේ ජීවිතේ මොනවද අතහරින්නේ? ඒ වගේ සියක් ගුණයක් උන්වහන්සේ දෙන්න උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ පුරොන්දු වෙලා තියෙනවා. සියක් ගුණයක් මම ඔබට දෙනවා. හැබැයි පීඩාවන් එක්ක. ඒක නිසා මගේ ප්‍රේමවන්තිනේ මම ඔබෙන් ඉල්ලන්නේ මේ අත්හැරීම හරිම ලස්සන දෙයක්. මේ අත්හැරීමට ගොඩක් දුරට අපේ ජීවිතයේ සමහර වෙලාවට මේ අත්හැරීම අපිට කරගන්න බෑ. හේතුව ගොඩක් වෙලාවට අපි හිතනවා මේ අත්හැරීම හරිම අපිව පෙළනවා, අපිව සමහර වෙලාවට යොමු කරනවා, සමහරවිට අපිව මානසික ආතතියට යොමු කරනවා. අත්හැරීම ලේසි දෙයක් නෙවෙයි කියලා.
මගේ උපන්දිනේ ආවා. ඒ උපන්දිනේ වෙනකොට මගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. වාද්‍ය වර්තාවල තිබුණා මම යම්කිසි පිළිකා ශෛලවලකින් වල බලින් මගේ ශරීරය යම්කිසි තැන්වල තියනවා කියලා. මේක දැනගත්තාම මට ඇතිවෙච්ච හැඟීම මට බයක් ඇති වුණේ නැහැ. මට දුකක් ඇති වුණේ නැහැ. හේතුව ඔව් හරි මම 80ක් ජීවත් වුණා නම් ඒ ඇති දෙවෙනිවාසිය මගෙන් කරගන්න ඕන දේ කරගෙන නම් තියෙන්නේ සුදු පාළුතුමා කියන විදිහට මම ජීවත් වුණත් උන්වහන්සේ තුල නම් මම මැරුණත් උන්වහන්සේ තුල නම් මම ජීවත් වෙනවද මරණයද කියන එක නෙවෙයි වැදගත් මම උන්වහන්සේ තුලද නැද්ද කියන එකයි වැදගත් වෙන්නේ ඊට පස්සේ මම ගැඹුරු නිදහසකින් මම මේ තාත්තේට මූණ දුන්නා මට කියපුවා මගේ දර අය මගේ පුතා මට කියම තාත්තේ ඔයගේ ශරීරයේ පිළිකාවන් තියෙනවා ඒ පිළිකාවන්වත් ඔයා ඉන්නේ සමහර වෙලාවට ලාස්ට් ස්ටේජ් එකේ වාද්‍ය වර්තාවල තියෙනවා මං කිව්වා ඉතින් මොකෝ ප්‍රශ්නයක් නැහැ මම උන්වහන්සේ මට අඬ ගහනවා නම් මම යන්න ලෑස්ති මම යන්නේ සින්දුවක් කියලා විසිල් එකක් ගහගෙන මම යනවා මගේ සතුටෙන් මම බයත් නැහැ හේතුව උන්වහන්සේ වෙන්න ඕන දේ මගේ ජීවිතයෙන් කරගෙන නම් ඒක නිසා සමහර වෙලාවට මේක දැනගත්තු සමහරු මාව බලන්න ආවා තාමත් එනවා ඊයේත් ආවා දිගටම එනවා සමහරු මාව බලන් මගේ අසනීපය ගැන ආරංචි වෙලා ඒගොල්ලන්ගේ මට කියන්නේ අපි ඔයා වෙනුවෙන් යාඥා කරන ඔයව සුව වෙන්න මං කිව්වා මං වෙනුවෙන් යාඥා කරන්න එපා සුව වෙන්න මට අවශ්‍ය නැහැ සුවයක් නෙමෙයි මම ඉල්ලන්නේ මට ඕන මෙච්චරයි මගේ මේ අසනීපය ඇතුලේ දෙවියන් වහන්සේ මහිමයට පැමිණෙනවා නම් මට මැරුණත් එකයි මට ජීවත් වුණත් එකයි මට ඕන දෙවියන් වහන්සේ මහිමයට පැමිණෙන්න එච්චරයි මගේ ජීවත් වෙලා ඉන්න කාලේ උන්වහන්සේ මහිමයට පමුණවන්න මගේ දුර්වල ජීවිතෙන් මම උපරිම උත්සාහ කරා ඒක නිසා මගේ මරණය වුණත් එහෙමයි එතනින් දෙවියන් වහන්සේ මහිමයට පැමිණෙනවා නම් එච්චරයි මට ඕන. ඒක නිසා මගේ සුවය වෙනුවෙන් යාඥා කරන්න එපා. මගේ උපන්දින දවසේ මගෙන් හැම මොනවද තාත්තිට ඕනේ කි. මගේ බිරිඳයි මගේ දරුවෝ දෙන්නයි. මං ඉතින් කිව්වා මට හොඳ අර්ථවත් පූජාවක් ඕන. මං පුතාට කිව්වා අපි ලස්සන පූජාවක් තියමු. අපි මිනිසුන්ට කියමු. අපි මේ අත්දැකීම. ඒ පූජාව ඇතුලේ. ඔව් ඒකට තේමාව සකස් කරා. ඒ පූජාවේ තේමාව වුණේ මෙන්න මේ ගීතිකාව. කිතුදන පූජයේ ගීතිකාවක්. උබයි මගේ දැටි බලාපොරොත්තුව. ජේසුස් ස්වාමි දරුවනේ. උබයි මගේ මුළු දිවි පැතුමත් ජේසුස් ස්වාමි දරුවනේ. තිබෙන තුරා මුළු දිවිය පුරා ඔබ මහිමය පසසත්වා. මැරෙතත් ඒ මගේ මරණේ පවා ඔබ මහිමය පවසත්වා. යසස්කාමි සෑම වාසිවරම් මම අවාසියයි සිතමි ඔබ අභියස කුණු කසලය ඒ හැම මා දිවියේ නතරමි මේක තමයි තේමාව වුණේ මේ දිව්‍ය පූජාවේ මුළු පූජාවම සකස් වුණා මගේ පුතා ස්වාමි පුතා දේශනා කරා මම මේ රෝගයට මුහුණ දෙන විදිහ මම ඔබට කියන්න තියෙන එකද දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබේ ජීවිතයේ උන්වහන්සේ මම මට ආදරයට වඩා දෙවියන් වහන්සේ මට ආදරේ මම අදත් විශ්වාස කරනවා මම මට ආදරයට වඩා දෙවියන් වහන්සේ මට ආදරේ මගේ බිරිඳ මගේ දරුවා මට ආදරයට වඩා දෙවියන් වහන්සේ මට ආදරේ ඒක නිසා උන්වහන්සේ මගේ ජීවිතයේ අද රාත්‍රියට ගන්නවා නම් උන්වහන්සේ මගේ බිරිඳවයි මගේ දරුවන් ඔය බලා ගන්නවා කියලා මට විශ්වාසයක් තියෙනවා මට බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා මට පුළුවන් ජීවිතේ අයිතිය වුණත් අතහරින්න. ඒක නිසා මගේ ප්‍රේමවන්තේනි අත්හැරීම හරි වැදගත්. අත්හැරීම හරිම වැදගත්. අත්හරින්න අමාරුම මට මාව. මම මාව අත්හරිද්දී
මම අත්හරින දෙවියන් වහන්සේගේ දෑතට මම මගේ රෝගේ දිහා බලන්නේ මේ විදියට මම ධනාත්මකව බලන්නේ මම මගේ රෝගේ දකින්නේ දෙවියන් වහන්සේ මට දුන්නු තෑග්ගක් හැටියට හේතුව මම අපේක්ෂා රෝහලට ගිහිල්ලා තියෙනවා උදව් වෙන්න උපකාර කරන්න ස්වේච්ඡා සේවකෙක් හැටියට නමුත් මම කවදාවත් හිතුවේ නැහැ අපේක්ෂා රෝහලේ රෝගියෙක් හැටියට ඇඳක් උඩ ඉන්න උන්වහන්සේ ඒ වාසනාවත් ආශිර්වාදයක් මට දුන්නා මම අපේක්ෂා රෝහලේ රෝගියෙක් හැටියට මට පුළුවන් වුණා මට වඩා තරුණ තාත්තලා තරුණියෝ යෞවනියෝ ඒ වගේම තරුණ තාත්තලා හිටියා මම ඔවුන් එක කතාවට වැටුණා ඔවුන්ගේ ජීවිතය ඔවුන් කිව්වා ඔවුන්ගේ ජීවිතය අඩමානයි ඔවුන්ට තව දීලා තියෙන මාසයයි දෙකයි ජීවත් වෙන්න මම කිව්වා මම ඔවුන් එක කතා කරා ඔවුන් ජීවිතේට මූණ දෙන්න විදියත් එක්ක සමහරු බය වෙලා සමහරු අඬනවා සමහරුගේ මූණ වල සම්පූර්ණ ඇකිලිලා ඔවුන් මැරෙන්න බයව මම දැක්කා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේට කතා කරා ඒ රෝගය මගේ ඇඟේ තියෙනවා දැනුත් තියෙනවා ඒ ශෛලියන් තියෙනවා හැබැයි මම සන්තෝෂෙන් ඒකට මූණ දෙන්නේ මම බලන් ඉන්න සමහරු කියනවා අපි ආවේ ඔහොම කෙනෙක් බලන්න නෙමෙයි අපි හිතුවා රෝගී කෙනෙක් ලෙඩෙක් බලන්නයි ආවේ බලන් යනකොට ඔබ අපිට වඩා සතුටින් ඉන්නවා ඔබ අපිට වඩා ප්‍රීතියෙන් ඉන්නවා ඔබ අපිට වඩා නිරෝගීව ඉන්නවා මං කියන්න කැමතියි දෙවියන් වහන්සේගේ ජීවිතයේ අයිතිය දුන්නම අතහරින එක හරිම ලේසි හිතලා බලන්න පොඩ්ඩක් නැද්ද කියලා අපි මරණය ගැන වුණත් අපි කතා කරද්දී අපි මරණය ගැන වුණත් අපිට මම දන්න මගේ ජීවිතයේ මට ගොඩක් ආදරය කරේ මගේ බිරිඳ ඒ බිරිඳ මට ආදරය කරද්දී හැබැයි මම දන්න එක දෙයක් මම මැරුණම ඇය බලන්නේ පුළුවන් තරම් එක් මිනිටක් මාව ඉවරයක් කරන්න. ඇය මං යන මිනිවලට පණින්නේ නැහැ. මාසයක් දෙකක් යද්දී සමහර වෙලාවට අඬයි. මාසයක් දෙකක් තුනක් හයක් අඬයි. ඊට පස්සේ මගේ පින්තූරේ දිහා බලයි. පින්තූරේ ගැන හිල්ලගි මං ගැන හිතයි. නමුත් කිසිම කෙනෙක් මං මිනිහක් හැටියට මිනිවලට යද්දී මාත් එක්ක යන්නේ නැහැ මාත් එක්ක යන්නේ එක්කෙනයි ඒ ජේසු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මම මලත් උන්වහන්සේ මාත් එක්ක ගමන් කරනවා මාත් එක්ක ඉදිරියට ගමන් කරනවා ඒක නිසා මම ඔබට කියන්නේ මගේ ජීවිත අත්දැකීම නම් අත්හරින්න ලැස්ති වෙන්න ඒ අත්හැරීම අපි අත්හරින්නේ ජේසුගේ අතට දෙවියන් වහන්සේගේ පාමුලට අතහරින්නේ අතහරින්න බය වෙන්න එපා මේ අතහැරීමත් එක්ක මම මගේ පුතාව අතහැරියා මම මගේ රැකියාව අතහැරියා අවසානයේදී මගේ සෞඛ්‍යය මම අතහැරියා ඔහො අවුරුදු 80 වෙනකන් මම කවදාවත් රෝහලක ඉඳලා නැහැ කවදාවත් සේලයින් කට්ටක් මට වැදිලා නැහැ හැබැයි අවුරුදු 80දී මට ඒ අත්දැකීම ලැබුණා. ඒක නිසා මේක එක මත්තකෙන් රෝගේ වාසනාවක්. විශේෂයෙන් මම ඔබට කියන ඔබ පිළිකා රෝගෙක් නම් ඒ රෝගයට බය වෙන්න එපා. ඒ රෝගයට ඔබව යට කරන්න දෙන්න එපා. ඔබ ඒ රෝගය පාලනය කරන්න පුළුවන්. ඔබට පුළුවන් හැබැයි අධ්‍යාත්මයක් ඕන. අධ්‍යාත්මයක් ඕන. දෙවෙනි වහන්සේට කිට්ටු වෙලා ඉන්න ඇයිද පුළුවන් මට මතක් වෙනවා. තෙරේසා කුඩාමල්ල තෙරේසා මුනිවරිගේ කතාව ඇය අවුරුදු 22 23 ඇය ජීවිතේ සමු ගන්නවා ඇයට හැදෙනවා කාසි රෝගය බේත් නැහැ ඇය මරණයද කියනවා මම මගේ පෙම්වතාව හමු වෙන්නයි යන්නේ මම මගේ ස්වාමීන් වහන්සේව හමු වෙන්නයි යන්නේ මොන භාග්‍යයක්ද ඒක නිසා අපි අත්හරින්න සූදානම් වෙමු හිතන්න මේ ගැන හිතන්න දෙවියන් වහන්සේ ඔබට උදව් වේවි ඔබට ධනාත්මකව ඔබ අත්හැරීම වලට පිළිතුරු දෙන්න ඔබට ජේසු විටයි